ආයුබෝවන් ආදරණීය පුරවැසියනි, සැප්තැම්බර් 21 වෙනිදා පැවති ජනාධිපතිවරයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කළ යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කළ යුතුයි. මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා ආර්ථික අගාධයකට ඇදවැටී තිබින තාමත් අර්බුදකාරී වාතාවරණයකදී මම මේ රට බාරගත්තා. ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබුණු අවස්ථාවක තමයි මම මේ වගකීම බාරගත්තේ. ඉතිහාසයේ විතින් මට ලබා දුන්නේ වගකීම මම සාර්ථකව ඉෂ්ට කරා. වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුණා. මගේ දේශපාලන ජීවිතේ මගේ රට වෙනුවෙන් කරන්ට ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ. මම රට බාර ගන්නා අවස්ථාවේදී 70%ක් පැවති උද්ධමනය 0.5ක් දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 20ක පැවති මේ රටේ විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන 5.7 දක්වා ඉහළ දැමීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව 380ක පැවති රුපියලේ අගය රුපියල් 300ක් දක්වා පහත හෙළමින් ශක්තිමත් ස්ථාවර අගයකට ගෙනීමට මට හැකි වුණා. එසේම ඍණ 7.3ක් පැවති ආර්ථික වර්ධනය ධන 2.3ක් දක්වා ඉහළ නැංවීමට මං කටයුතු කරා. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස 탁සේරුවක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමිතැන තීරණ වෙනුවේ අද නොව අනාගතයේ බව මා දන්නවා. මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිමත් ඔහුට ලැබුණු ජනවර්ම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතා අභියෝගාත්මක වැල්පාලමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරිම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා. වැල්පාලමේ අවසානයේ පෙනී පෙනී ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට බාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත බාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවටත් වඩා ආරක්ෂිතව වැල්පාලමෙන් එතර කරවීමට ඔබට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. බලය ඇතත් නැතත්, තනතුර ඇතත් නැතත් මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිම පැකිලීමකින් තොරව මං ඉටු කරනවා. මගේ පාලන කාලය තුලදී ඒ සඳහා සහය දුන් නොදුන් සියලු දෙනාටමත් මේ රටේ සියලු පුරවැසියන්ටත් ස්තුතියි.